අද සේල දෙනාම ගොඩක් අදරෙන් පිරිගන්නවා මගේ චනැල්ලිකට ඔන්න අදමම රැසම රසට සෞබරෝ රැසිපිකා අරගෙනවා ඉතිං ගොඩක් රසයි මේක ඒ වගේම ගොඩක් නේසින් අපිට හදාගාන්න පුළුවන් රැසිපිය එකක් ඉතිං අද බිස්කට් ගොඩක් ගරන්න හින්දා මේ වගේ ගෙදෙද්දිම හදාගාන්න පුළුවන්න්නම් ඇතරම අපිට ගොඩක් වටිනවා ඉති මමාද අවන්නක ස හ දරලිපේ දෙකේම මේ සෞබරෝ හදාගත්තා. ඉතින් අපි බාලමු මේ රසව රස සෞබර හදාන්නේ කොහොමද අවශ්‍ය කරන්න මොනාද කියලා. ඔන්න වෙනදවාගේම මව සබස්ක්‍රයිප් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි අු තෙම්මාතයක එකතු වෙන කෙනෙක් නම් මෙවැනි දට පාල්ලෙන් එන රතුපාට සබස්ක්‍රයිප් පර්් එක ප්‍රශ් කරල්ලා ඒක්කම එන බෙල්ලයි කරන එකට කිික් කරන්න එතකොට මෙවැනි රසවත්වීඩියෝ ඔයාලට බලාගන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන දේවල් බිස්කට්කුඩු ග්‍රෑම්සීයක් පොල්ග්‍රෑම්සීයක් සෞහල් ග්‍රෑම්සීයක්, සීනිග්‍රෑම් සීයක් සුදුරු ටිකක් වතුරු ටිකක් රස්සානුව ලුණු. ඔන්න අපි සෞබර හදනකොට එකම ප්‍රමාණයෙන් තමයි මැනගත්තේ. ඔන්න හැමගෙන්දරම මිනුම් මේක නැතිහින්දා මම මේවගේ පිරිසිකෝපයක් තමයි පාප්චි කළේ ඉතින් පොල් පුරෝලම ගත්ත නෑ මම ටික කඩුවෙන් තමයි අරගත්තේ එතන ග්‍රෑම්සයක් තියෙනවා සීනෙත් පිරිසිකෝපෙන් භාගයක් ගන්න එතනත් ග්‍රෑම්සීයක් තියෙනවා ඉතිං මේ විදිහට පිරිසකෝපයක් කරගෙන ඔයාලට මැනගත්තොත් කොඩක්ලේසි දැන් අපි මේටික හොඳට මිශ්්‍ර කරගම දැම් පොලටික ටික ිස්කට් කොඩටික හොට මිශ්‍ර වෙලා තිෙන දැන් අපි සෞහාටික එකතු කරගමු එකතු කරග නැවත මිශ්්‍ර කරගමු සදුරු තේහැන්තන් දාගැන හොඳට මිශ්්‍ර කරගන්න. අපි වතුර මෙස හැඳ දෙක් හමමාරක් විදර එකතු කරගමු වතුර ටිකටික එකතු කරගනිමින් කලවන් කරගන්න. වත්තුර ගොඩක් වැඩි කරගන්න යන්න එපා අපි දාගත්තු පොල්වලත් තෙදගතිී දයනෙ හින්දා. ඔන්න මෙන්න මේ පෙන්නන පදමට අපි හදාගත්තු මිශ්‍රණය තියෙන්න ඕනි ගොඩාක්ම තදටන්න මේ ටිකක් තදට මෙන්න මේ විදිහට අපි අත්තට ඇරගෙන බලන කොට ගොඩියක් වගේ හිටින පදමට අපි මේ ටික හදාගන්න ඕනිේ ඔන්න ඔයාලට සෞබරෝකේ හැඩිය කපා ගන්න මූඩියක් පාවිච්චි කරන්න පුළුවන් දැන් අපි තැටියක් අරගෙන එක සමානව තුනී කරගමු මේක දැන් අපි සමානව අදාගත්තුම මිශ්ෂණය හොඳයට තද කරගමු ඔයාල මේක හොඳට තදකරගන්න නැත්තැන් අපි රවුන් කපාගන්නකොට කැඩෙන්න්න පුළුවන් ඔයාලට බිස්කට් කපන කොකි කටර එකක් තියෙනවනම් ඒකෙන් උනන් මේක කපාගන්න පුළුවන්. ඉතින් කට නැති කෙනෙකුට මෙන්න මේ වගේ බෝතල් මූඩියක් පාවිච්ි කරල ක අපාගන්නත් පුළුවන් විදිහට මන් රවුන් තුනක් කපා ගත්තා දැන් අපි මේක පරිස්සමට උස්සගෙන අපි බෙක් කරන තැටීතියාගමු ඉති ඔයාලට තුනි පිහියක් වගේ තියෙනවනම් ගොඩක් ලේසි මේක කරගන්න ස් ප්‍රචූලක් තියෙනවන ීත් ගොඩක් ලේසි ඔන්න ඔයාලා අවන්න එකේ බේකර ගන්නවා නම් අවන්න එක සේසිය සංශක එකසි අසුවට විනාඩි දහයක් ක්‍රීහිට්වෙන දාගන්න ඉඩ පස්සේ අපිට මේක සේසිය සංශක එකසි අසුවටම විනාඩි දහයක් විතර බෙක්කරගන්න ඉතිං ඔයාලට අවනි එකර නැතුූනත් මේ බිස්කට් වර්ග බෙක්කර ගන්න පුළුවන් ඉතිං රාස්පානක් ලිපේතියලා ඇතුළින් ස්ටෑන්ඩ එකක් තියාගන්න තියාගෙන පොඩි රස්පානක පතියනක් ඒක මතින් තියාගෙන ඔයාලට මේ මේ විදි හැට බෙක් කරගන්න පුළුවන් ඔන්න පි ිස්කට් ලිපේ බේක් කරන කොට ස්සෙලාම රස්පාන ලිපේ තියාගෙන ඉන්න ඕන ත්‍රස්පාන හොඳයට රත්තුුණනාට පස්සෙ තමයි ස්ටෑන්ඩක තියලා බිස්කට්ටික තියාගන්නේ ඉතින් ඔන්න විදි හට මම අවන්න එකෙත් ප්‍රීහිට් කරන්න ඕනිකන්න බිස්කට්ටික කපා ගත්තා දැන් අපි අවන්න එකෙත් බිස්කට්ටික බෙක්කර ගමු ඉතින් මේ තියනෙමං අවන්න එකේ බේෙකර ගත්තු බිස්කට් ඉතිං අවන්න එක ලිපේ කියල කිසි වෙනසක් නෑ බිස්කට් එක හොඳම ලස්සනට කඩේ විදි හැටම කඩේ රසටම අපිට ඇබේ කරගන්න පුළුවන් මේ බලන්න ඉති මගේ වීඩියෝක හොඳයි නං ලයික එකක් දෙන්න කමෙන්ට් එකක් දෙන්න යාළුවන්ටත් බලන්න ශයා කරන්න ඔයාලත් අනිවාරයම මේ රිස්පක හදල බලන්න මගේ චැනල් එකටත් සබස්කයිබ් වෙන්න අපි නැවතත් රැස බර වීඩියෝ එකකින් හමුුවේම